පාසල් වලට මේ අවුරුද්ද අවසානයේ එහෙම නැත්නම් ජනවාරි මාසේ උසස් පෙළ ශිෂ්‍යයන්ට දෙන ටැබ් යන්ත්‍රයත් එක්ක මේ පාසල් සියලුම පාසල් කවර් කරන ආවරණය කරන යාන්ත්‍රණයක් නිර්මාණය කළා දෙනවා ඒකත් එක්ක අපි විශ්වාස කරනවා ලංකාවේ ස්ථාන 8400ක් මම හිතනවා අප්‍රේල් මාසේ වෙන්න ඉස්සෙල්ලා මේ වයිෆයි කලාපයට නිකුත් කරන්න පුළුවන් හැකියාව තියෙන ඒ සම්බන්ධයෙන් සියලු කටයුතු සූදානම් කරගෙන ඉන්නවා මම හිතනවා මේ ගොඩක් ප්‍රචාරය වෙන ලබා දුන්නත් මේ කටයුතු හරියට අවශ්‍ය වෙලාවට කටයුතු සැලසෙයි අද මේක කොළඹ අලංකාර වෙන විදිහටත් අලුත් වූ තාක්ෂණයක් එක්ක ස්ථාන 200ක අද 20ක් පටන්ගෙන තියෙන මේ ස්ථාන 200ක මේ අලුත් යාන්ත්‍රය මේකේ කසල බැහැර කිරීමත් ඒ වගේම වයිෆයි ලබා දීමත් මේ සියලු දේ වෙන කොළඹ අලංකාරය වෙන අලුත් වයිෆයි ලබා දෙන විකල්පයක් ලබා දී තිබෙනවා බව තමයි අද මේ කෝල් ෆේස් එක ඉදිරිපිට සිදු වෙන්නේ. අද මේ වයිෆයි යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙන් SLT ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොළඹ වටේ මේ යන්ත්‍ර 200ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන විශාල ඉල්ලීමක් තියෙනවා. අද මේ රටේ ජනගහනය හා සමාන ඊට වඩා වැඩි සංඛ්‍යාවකට ජංගම දුරකථන තියෙනවා. එහෙනම් අන්තර්ජාලයේ යටිතල පහසුකම් ගැන විශාල ඉල්ලීමක් තියෙනවා. ඇයි ලෝකෙට එකතු වෙන්න? තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න. වාණිජ වැඩ කටයුතු කරගන්න. මේ සියල්ලම යටිතල පහසුකම් ලබා ගන්නට තියෙන්නේ අන්තර්ජාලය යටිතල පහසුකම් ලබා ගන්නට තමයි අපි ක්‍රියා කරන්නේ. මේ ඉල්ලීම සපුරන්නට විශේෂයෙන්ම මේ වැඩසටහන ගැන අපේ හැමතුමත් වචන ස්වල්පයක් කිව්වා. මම එකක් කියන්න කැමතියි. මේ ඩිජිටල් විප්ලවයට එකතු වෙන්නේ නැතුව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. ආර්ථිකය ශක්තිමත් කරනවා නම් අපි ඩිජිටල් ආර්ථිකයට යන්න තියෙනවා. ලෝක හැම තැනම මේක සිදු වෙනවා. එක කාලයක් ලෝකෙ තිබුණේ කෘෂි ආර්ථිකය. ඊට පස්සේ කර්මාන්ත ආර්ථිකයක් ආවා. ඊට පස්සේ බල ශක්ති ආර්ථිකයක් ආවා. දැන් ඩිජිටල් ආර්ථිකයට යන්න තියෙනවා. අපි ලෝකෙ ඩිජිටල් ආර්ථික එකතු වුණාම ලංකාවට ඇත්ත වශයෙන්ම ගමනාගමනේ වගේම ඒ වගේම පණිවිඩ හුවමාරු කර ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. මේක එක වැඩ කටයුත්තක් තමයි. මෙහෙම අපි එක පියවරක් තමයි ආපහු බදු අඩු කරා. දෙවනුව මේ වගේ යන්ත්‍ර සවිකල්ලායි බලාපොරොත්තු වෙන අන්තිමටම 10,000ක් පමණ ලංකාව ඇති කරන්න. වැදගත්ම එක තමයි එන අවුරුද්දේ අප්‍රේල් මාසෙ වෙනකොට මාර්තු අප්‍රේල් මාසේ උසස් පෙළ පන්ති ආරම්භ වෙන අවස්ථාවේදී උසස් පෙළ පන්තියේ හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම අපි විශේෂයෙන්ම ටැබ් යන්ත්‍ර ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ගෙදෙට්ට මේ ටැබ් යන්ත්‍රය ගේන. තමන්ගේ ගෙදෙට්ට ඩිජිටල් ආර්ථිකය ගේනවා. තමන්ගේ ගෙදෙට්ට ඩිජිටල් විප්ලවය ගේනවා. ලෝකෙ දැනුමට එකතු කරනවා. මේ ටැබ් යන්ත්‍රෙන් ලෝකෙට එකතු වෙන්න පුළුවන්. එහෙනම් ක්‍රමානුකූලව අවුරුදු 4ක් 5ක් ගියන් පස්සේ මේ පියවර කීපෙම්ම ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ක්‍රියාත්මක. මේක ක්‍රියාත්මක කරන්නේ වැඩියෙන්ම තරුණයි. එයාගේ ජීවිතයද ලෝකෙට එකතු වෙන්නේ මේ මාර්ගේ. අපිට මේ මඟ පාදා දෙන්න ඕනේ. ඒකයි අපි අරගෙන තියෙන විශාලම අභියෝගය. මේ රට දියුණු කරන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යටතේ කෙටි කාලයකට මේ පක්ෂ දෙක එකට එකතු වෙලා තියෙන්නේ. මම එකක් අහන්න කැමතියි. අපි එකට එකතු වෙලා තමන්ට ඩිජිටල් යන්ත්‍රයක් හම්බෙනවනම් තමන්ට වයිෆයි යන්ත්‍රයකින් අන්තර්ජාලයේ යටිතල පහසුකම් හම්බෙනවනම් කවුද අපිට දොස් කියන්නේ? පොඩි කාලයකට එකතු වෙන්න. මේ රටේ ජනතාවට හිතන්න බැරි දියුණුවක් අපි ලබලා දීලා තියෙනවා. ඒ නිසා මේක ආරම්භ කිරීම ගැන SLT ආයතනයේ ඇමතිතුමාට ස්තුති කරමි. මගේ වචන සභාවේ මම අවසන් කරනවා.